අද News and Life සමගින් එකතු වෙලා ඉන්න ඔබට අපි කියන සූදානම් වෙන්නේ Talking Library concept එක ගැන. එහෙම නැත්නම් අපිට මනුෂ්‍ය පුස්තකාලය කියලා කියන්නත් පුළුවන්. මේ සංකල්පය එනමෙන්නේ ඩෙන්මාර්කයේ දැනට අවුරුදු ගණනාවකට කලින්. අද වෙනකොට ලෝකේ රටවල් ගණනාවක කියන්නේ රටවල් 40ක පමණ අඩුවැඩි වශයෙන් සාර්ථකව මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේක කොහොමද වෙන්නේ කියලා දැනගන්න ඔබත් කැමැත්තේ නැතිනේ. මේකද වෙන්නේ පොතක් වෙනුවට අපිට මිනිස්සෙක්ව ලබා ගන්න පුළුවන් පැය භාගයකට. සරණාගතයෙක්, පොලිස් නිලධාරියෙක්, හෙදියක්, සමහර විට රෝගියෙක්, නීතිඥයෙක්, භික්ෂුවක්, පිළිකා රෝගියෙක්, ට්‍රක් රථරියෙදුරෙක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕනම කෙනෙක් ඇනෝම් කරලා මෙතනදී ලබා ගන්න පුළුවන්. මෙතනදී සිද්ධ වෙන්නේ මේ පැය භාගය තුළ අදාළ පුද්ගලයාට කතා කරන්න ඉඩ දෙනවා. එයාගේ ජීවිතය සහ අත්දැකීම් ගැන. උවමනා නම් ප්‍රශ්න අහන්න පුළුවන්. කිසිම විනිශ්චයක් නැහැ. මේ සංකල්පයේ මුල තමයි හැම මිනිස්සෙක්ම ඇවිදින පොතක් විය හැකි යන්න. අනිත් දේ තමයි පිටකවරේ දිහා බලලා පොත ගැන තීරණය නොකළ යුතුය යන්න. මේක නම් හැබැයි අද සමාජයේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන දෙයක්. හැබැයි මෙහිදී තමන්ගේ සැමියාගේ වැරදි කියන බිරිඳකගේ හෝ තමන්ගේ ලොකුකම් පමණක් දොඩවන ව්‍යාපාරිකයාගේ චරිතය රඟපාන අය නම් ඈත් කරලා තියන්න මේ පුස්තකාලාධිපතිවරු වග බලා ගන්නවා කියලා කියනවා. කීප සැරයක්ම මීට සහභාගී වුණාම වැටහෙනවා අපිට කොයිතරම් නම් දේ ඉගෙන ගන්න පුළුවන්ද කියලා. අපේ විනිශ්චයන් කොයිතරම් නම් පටුද කියලා. නයිජීරියාවේ ඉඳලා බෝට්ටුවකින් ඇවිල්ලා හොරෙන් ඉතාලියට ඇතුල් වුණු තරුණයෙක්ට කන් දීලා පොතක් ලියන්න තරම් විස්තර එකතු කරගන්න පුළුවන් කියලා තමයි මෙතනදී කියන්නේ. හැම කෙනෙක්ම ඇවිදින පොතක්. හැම කෙනෙක්ම තමන්ගේ සටනක ඉන්නේ නොනැවති. හැම කෙනෙක්ටම කතාවක් තියෙනවා කියන්න. දැනුම කියන්නේ පොතපත හෝ ස්මාර්ට් දුරකථනය පමණක් නොවේ කියන එකට හොඳම උදාහරණය තමයි මේ Talking Library. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු නුදුරු අනාගතයේදී ලංකාවේ අපිටත් මේ අත්දැකීම විඳින්න සාර්ථකව අපේ අනාගත පරපුරට මේ Talking Library හරහා දැනුම බෙදාගන්න අවස්ථාව ලැබේවා කියලා. හොඳ දේවල් බෙදාගන්න එක කාටත් හොඳයිද? ඒ නිසා තමයි අද News and Life අපි මේ පුවත ඔබ වෙත අරගෙන ආවේ. News and Life ඔබේ ජීවිතයට ආදරයෙන්.